මතක තියාගන්න අපිට මැරෙන්න තැන මැරෙන විදිහ සංසාරයෙන් අපි අරන් එන්නේ මෙතන ඉන්නවා නම් දහස් ගානක් මිනිස්සු ඔයාලා මැරෙන්නේ දහස් විදිහකට එක විදිහකට මැරෙන්නේ නැහැ ඒක අපේ දෛවයේ අපේ ඉරණමේ අපේ සංස්කාර තුළ අපි මැරෙන තැනයි මැරෙන විදිහයි ලියලා තියෙන්නේ ඒක කොහොම හරි වෙනවා මේ ධර්මයේ හැසිරීම තුලින් සිද්ධ වෙන්නේ මැරෙන වෙලාවට සිහි කල්පනාව තියෙනවා බලන්න හැම සූත්‍රයකම තියෙන ධර්මයේ හැසිරෙන කෙනා පන්සිල් රකින්න කෙනා ඉවසන කෙනා අසම්මුල්ලෝ කාලං කරෝති මුලා නොවි කලුරිය කරනවා කියලා මිසක්කා මැරෙන විදිහ සුවදායක වෙනවා කියලා නෙවෙයි ලෞතුරා බුදුරජාණන් වහන්සේ පිරිනවම් පානකොට ඒ ඇතිවෙන ශාරීරික මේ නාම රූප වලින් විඥානේ වෙන් වෙලා යනවා පහන් සිලක් වගේ මේ සිත පිරිනවම් පාන අවස්ථාව බුදුරජාණන් වහන්සේ පවා සිහියෙන් ඉවසුවා කියනවා ඕනම කෙනෙක්ගේ මුළු ශරීරෙම පණ නැතත් මැරෙන වෙලාවේ ඇඟිල්ලක් හරි හෙල්ලෙනවා වේදනාවට ඇඟිල්ලක් හරි හෙල්ලෙනවා කය හරි ගැස්සෙනවා මගේ ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ විතර එහෙම වුනේ නෑ ඒකයි අනුරුද්ධ මහරහතන් වහන්සේගේ ගාථාවේ තියෙනවා ඒක නා වූ අස්සාස පසාසෝ ආස්වාස ප්‍රාස්වාසී සංසිඳී ගියා අවසන් මොහොතේ බුදුරජාණන් වහන්සේ පිරිනවම් පාන වෙලාවේ ඇතිවෙච්ච වේදනාවත් සිහියෙන් ඉවසුවා කියලා අපිට මැරෙනකොට ලොකු වේදනාවක් ඇති වෙනවා මැරෙන අවයාලා දැකලා තියෙනවා කාන්තාවක් පාරේ යනවා පාරේ යනකොට ලයිට් කණුවක් හරියටම ඔළුවට කඩාගෙන වචන සංසාරේ සංස්කාර විදිහට අරන් ආවා ඒක ඒක අරන් ආවා දැන් ඊයේ අම්මා කෙනෙක් ඇවිල්ලා කිව්වා ඒ අම්මාට මේ ශාසනයෙන් ලැබිච්ච පිහිට ඒ අම්මගේ පුතා නැති වෙලා පුතා නැහැ කිව්ව ගමන්ම සීකල්පනාව නැති වුණා කිව්වා එතන ඉඳලා මොකවත් දන්නේ නැහැ කිව්වා අවසානයේ මතක පුතා මැරුණා කියන එක විතරයි ඊට පස්සේ මතක ස්වාමීන් වහන්සේ නමක්ගේ කතා කරගෙන ඉන්නවා මතකයි මාස ගානක් සිහි කල්පනාව නැතුව ස්වාමීන් වහන්සේ නමක්ගේ කතා කරගෙන ඉන්නකොට අසපුයි ඒ වෙලාවේ තමයි සිහි ඇවිල්ලා තියෙන්නේ ඊට පස්සේ ධර්මය අහලා අහලා හිත හදාගෙන නමුත් ඒ පුතා උදේම ගමනක් යනවා ඈත ඊට කලින් දවසේ රෑ අම්මට දෙනවා පුතා දැන් හිටියා ඇති මෙයාව රකින්න බෑ ආයෙනම් රකින්න බෑ මෙයා හිටියා ඇති මෙයා දැන් මැරුණට කමන්නේ ආයෙ මට බේරන්න බෑ කියලා සාලේ පුතාගේ මිනිය දිනවා හිතට පේනවා කලින් දවසේ ඉතින් අම්මා උදේ පුතා ගමනක් ගියා ඉතින් එදාම පුතා දියේ ගිල්ල මැරුණා තොටි අම්මා මගෙන් අහනවා ඇයි හාමුදුරනේ මං ඕක කාටවත් කිව්වේ නැති නිසාද පුතා මැරුණේ මං කොහොනේ ඒත් ඔයාගේ ඉෂ්ට දේවතාවෙක් ඒ පුතා ගොඩාක් රැකලා ඉෂ්ට දේවතාව මරණවලින් නමුත් ඉෂ්ට දෙවියට පේනවා මෙයාව රකින්න බෑ මෙයාගේ ආයුෂ ඉවරයි කියලා අම්මා කෙනෙක් විදිහට ඔයාගේ හිතට පණිවිඩේ දුන්නා යා පණිවිඩේ දුන්නේ රකින්න විදිහක් නැති නිසා දියේ ගිල්ල මැරෙන කෙනා දියේ ගිල්ලම මැරෙනවා සමහර මිනිස්සු ලෙඩ ඇඳී අවුරුදු ගාණක් ඉඳලා පණුව ගහලා ලෙඩ වෙලා කැතකුණු ගොඩේ මැරෙනවා මිනිස්සු හිතනවා අපි නම් පින් කළා තියෙන්නේ අපි නම් ওই විදිහට මැරෙන්නේ නැහැ කියලා ඒක මිත්‍යා දෘෂ්ටිය අපි මැරෙන විදිහක් අරන් යනවා එනිසා කොයි කොයි විදිහට මැරෙයිද දන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ ඉපදුනේ වෘක්ෂයක් යට සම්මා සම්බුදුනේ වෘක්ෂයක් යට පිරිනුවම් පෑවේ වෘක්ෂයක් යට ඒ බුදුවරුන්ගේ ඒ සංස්කාර බුදුරුන්ගේ ධර්මතා
සාරිපුත්ත මහරහතන් වහන්සේ උපංගී පිරිනොම් පෑවා. මුගලන් මහරහතන් වහන්සේ කුටියක හොරුන්ගෙන් බැටකාලා පිරිනොම් පෑවා. මහා කස්සප මහරහතන් වහන්සේ ගුරුපාද කන්දේ ලෙනක පිරිනොම් පෑවා. අදටත් දේහයේ තියෙනවා. අනුරුද්ධ මහරහතන් වහන්සේ උණ පඳුරක් යට පිරිනොම් පෑවා. ආනන්ද මහරහතන් වහන්සේ ගංගානම් ගඟේ අහසේ පිරිනොම් පෑවා. මේ බුද්ධ ශාසනයේ රහතන් වහන්සේලා ඉන්නවා. බෙල්ල කැපෙනකොට බෙල්ල කැපෙන එකත් එක්කම පිරිනොම් පානවා. රහත් වෙනවා ඒකම පිරිනොම් පානවා. කඳ එක පැත්තක ඔළුව එක පැත්තක. උල උඩ පිරිනොම් පාලා තියෙනවා. කැලණිතිස්ස මහරහතන් වහන්සේ තෙල් කටාරමේ තැඹි තැඹි පිරිනොම් පෑවා. රහතන් වහන්සේලා එක එක විදිහට පිරිනොම් පාපු හැටි බලන්න අපි කොයි කොයි විදිහට මැරෙයිද? කොයි කොයි විදිහට අපි මැරෙයිද? ඒ නිසා මේ මහගෙදරමයි අපි මැරෙන්නේ, ඉස්පිරිතාලෙමයි අපි මැරෙන්නේ. එහෙම නෑ. පාරේ යනකොට කුණු කානුවක වැටෙයිද? මේ ලංකාවේ ප්‍රසිද්ධ මිනිස්සු පිට රටවල් වල ගිහිල්ලා මැරිලා තියෙන හැටි. ඊළඟට බාත්රූම් වල මැරෙන හැටි. කක්කුස්සි කටේ ඔළුව වැටිලා මැරෙන හැටි. ওই ගංගාවල මේ පොහොර උරාස්සේ දාලා මැරිලා තියෙන හැටි. යුද පිටියේ මැරෙන හැටි. ගස් වලින් වැටිලා මැරෙන හැටි. එක එක්කෙනා මැරෙන විදිය සංසාරයෙන් අරන් එනවා. ඒ නිසා පින්වතුනි, අපිට තියෙන්නේ මැරෙන විදිය ප්ලෑන් කරන්න නෙවෙයි. අපිට තියෙන්නේ මැරෙන විදිය ප්ලෑන් කරන්න නෙවෙයි, මැරෙන්න කලින් මේ ජීවිතේ සුවපත් කරගන්න, සුගතියකට හිත හදාගන්න, නිවනට කුසල් රැස් කරගන්නයි තියෙන්නේ. ඒ නිසා පින්වතුනි, ඒ සඳහා හේතු වෙන දහම් කරුණු ටිකක් මේ පින්වතුන්ට මේ මොහොතේ කියලා දෙනවා. පින්වතුනි, මේ පින්වතුනුත් මේ ඉගෙන කියා ගන්න ළමා ලපටිත් මේ තරුණ දූල පුතාලා මේ පොඩි උන් ජීවිතේ යම් යම් විදිහකට සැප සම්පත් හොයාගෙන සැප විඳින්න හිතාගෙන තමයි හැම දෙයක්ම කරන්නේ. ඉගෙන ගන්නේ, කැම්පස් යන්නේ, රස්සාවල් හොයාගන්නේ, ගෙවල් දොරවල් හදාගන්නේ, යාන වාහන හොයාගන්නේ, බිරිඳක් ගන්නේ, දරුවෝ හදන්නේ, ගමන් බිමන් යන්නේ. මේ ඔක්කොම කරන්නේ කුමක් උදෙසාද? සැප විඳින්න ඕන කියන එකට. සුඛකාමාහි භූතානේ, මේ සියලු සත්වයෝ සැප කැමැති. උපන් සත්වයා සැප කැමැති. කවුරු හරි කිව්වොත් මම සැප විඳින්න කැමති නෑ කියලා, ඒක බොරුවක්. මේ සත්වයා සැප විඳින්න කැමති. අන්නේ සැපේ විඳිනකොට ඒ සැප විඳින්න යා එක එක විදිහේ දේවල් කරනවා. ඒ සැප එක එක විදිහට සැප විඳින්න දේවල් කරද්දී හොඳ දේවලුත් කරනවා, නරක දේවලුත් කරනවා. කාම ලෝකයේ උපන් මිනිස්සු නිසා මිනිස්සු කාමයෙන් තමයි සැප හොයන්නේ. රූප බලලා, ශබ්ද අහලා, ගඳ සුවඳ විඳලා, රසවල් විඳලා, පහසවල් විඳලා, කොහින් හරි සැපේ හොයනවා. ඒ සැපේ හොයන්න ගිහිල්ලා තමයි මේ පොඩි උන් අද කාලේ තරුණ පරපුර නන්නත්තර වෙලා තියෙන්නේ. එක්කෝ යාළේ ඒ සැපේ හොයනවා ෆෝන් එකෙන් අස්සෙන්. එක්කෝ සැපයක් හොයන්න කොහේ හරි කාමරයක හරි ලඳු පඳුරක හරි කොහේ හරි ගුබ්බෑයක රිංගනවා. එහෙම නැත්තම් මොකක් හරි ඔය වගේ එක්කෝ පිට රට යනවා. අතිශයින් දුෂ්කරව සැපක් හොයනවා ජීවිතේට. මේක හැම තැනම තියෙන එකක්. තින් සියල්ල දන්නා වූ දක්නා වූ ලෞතුරා බුදුරජාණන් වහන්සේ වදාලා, මේ සත්වයා සැප හොයද්දී, මේ කම් සැප හොයද්දී, ඒ කම් සැප
එයාට හිතුනොත් ඒකේ තියෙන ආදීනව එයාට ප්‍රකට නැතුව කම්සැපමයි ඕන්නේ මේකමයි ඕන්නේ මේකමයි ඕන්නේ කියලා හිතේ කාමේම වැඩ කළොත් එහෙම එයා මරණින් මත්තේ හොඳ ලෝකයකට යන්නේ මිනිසු කම්සැප විඳිනවා තමයි කම්සැප කියන්නේ ඔයාලා නෙක්කම්ම සැපයක් කු පැවිදි සැපයක් හෝ සමාධි සැපයක් හෝ විඳින්නේ නැත්නම් ඒ ඔක්කොම විඳින්නේ කම්සැප තමයි ඒ විඳිනකොට තමන්ගේ ජීවිතයේ ආදීනව තියනවා කියලා හිතුවොත් ඒක ඔයාට ඔයාලට සුගතිය උපද්දවනවා ඒ අදහස නැත්නම් නිවනට ලං කරනවා බුදුරජාණන් වහන්සේ වදාලා මේ දෘෂ්ටි තුනකින් කාරණා තුනකින් මිනිසෙක් නිරයන් පුළුවන් පළවෙනි එක තමයි කෙනෙක් බ්‍රහ්මචාර්ය නොවි පිවිතුරු උතුම් සීලයක් නැතුව ලෝකෙට ප්‍රතිඥා දෙනවා මම බ්‍රහ්මචාරි කෙනෙක් මම උතුම් කෙනෙක් මම පවිත්‍ර කෙනෙක් කියලා තමන්ගේ ඇතුලේ චරිතය සුද්ධ නැතුව සුද්ධ චරිතයක් මවා පානවා මරණින් මත්තේ නිරය යනවා අනිත් එක තමයි හොඳ පවිත්‍ර බ්‍රහ්මචාරි ජීවිතයක් තියෙන කෙනෙකුට මෙයා බ්‍රහ්මචාරි නෑ කියලා මෙයා පවිත්‍ර නෑ කියලා දැන දැන අභූතයෙන් චෝදනා කරනවා මරණින් මත්තේ නිරය යනවා තුන්වෙනි කාරණේ තමයි කම්සැපේ දෝෂ නෑ කියලා හිතුවොත් ඒකේ නා මරණින් මත්තේ නිරය යනවා මරණින් මත්තේ නිරය යනවා කම්සැපේ කියන්නේ ඔයාලා විඳින සැප සම්පත් වල දෝෂයක් නෑ කියලා මිනිසු කියන්නේ අපි මිනිස්සුනේ කාලා විලා ඉන්නේ බෑ රෝ ඇස් තියෙනවා නම් මේ වගේන් බලන්න ඕන කන් තියෙනවා නම් මේ වගේන් අහන්න ඕන දිවක් තියෙන මයි කාල් මයි පැට්‍ර මගේ නම් සල්ලි මම සල්ලි වියදම් කළා නම් සැප හොයන්නේ උඹලට තියෙන අමාරුව මොකද්ද කියලා කියනවා නම් ඊළඟට මේ ශරීරයෙන් සැප හොයද්දි කමන්න නැහැ කියලා කියනවනම් මට මතකයි මේ ඔය මාධ්‍යයේ වැඩසටහනක් ගියා එක ටියුෂන් සර් කෙනෙක්ගෙන් ළමෙක් අහනවා බ්‍රහ්මචාරී සීලය රකින්න ඕනද බ්‍රහ්මචාරී සීලය කියන්නේ තරුණ පුතෙක් හරි දුවෙක් හරි කාම සේවනයක් නොකර වාසය කරනවා බාහිර හෝ තනිව හෝ අර ගුරුවරයා ඒකට උපදේශක් දෙනවා එහෙම නැහැ දැන් කාටට කෙලක් ආවට පස්සේ කෙල විසික කරනවා අපි හොටු එනකොට හොටු හූරලා දානවා දාඩි එනකොට පිය දාලා දානවා ඒ වගේ ශාරීරික දහතු ස්වභාවයවල් ඇති වෙනවා ඒව පිට කරලා දාන්න ඕන ඒ නිසා හැඟීම් පාලනය කළොත් ඔයාලට ලෙඩ දුක් හැදෙන්න පුළුවන් කියලා අර දහස් සංඛ්‍යාත තරුණ ළමයි ටික සමාදම් කළානේ කාමේ නිරේ උප්පත්ති ලැබනවා බුදුරජාණන් වහන්සේගේ කාලේ බමුණෝ අනිවාර්යෙන් අවුරුදු 48ක් මේ බුදුරජාණන් වහන්සේ කාලේට කලින් හිටපු බ්‍රාහ්මණ පැලැන්තිය අනිවාර්යෙන් අවුරුදු 48ක් බ්‍රහ්මචාරිව ඉන්නවා අනිවාර්යෙන් ඉන්නවා ඒ කියන්නේ බ්‍රාහ්මණ චණ්ඩාලයා පවා කියන්නේ බමුණන්ගෙන් නීචම බමුණ පවා අවුරුදු 48ක් කිසිම කාම සේවනයකේ දෙන්නේ නැතුව ඉන්නවා ඒ සමාජවල අවුරුදු 48න් තමයි තීරණය කරන්නේ බඳිනවද තාපස ජීවිතයක් ගත කරනවද කියලා. ඉතින් මම මේ කියන්නේ එක එක්කෙනාට මේ කාමයේ කියන එක පාලනය කරන්න පුළුවන්ද බැරිද කියන එක අඩු වැඩි භාවයක් තියෙනවා. සිල් රකින්න පුළුවන්ද බැරිද කියන එක අඩු වැඩි භාවයක් තියෙනවා. මේ කියන්නේ ඒක නෙවෙයි. දෘෂ්ටිය. මේ වගේ ආදීනව නැහැ කියලා. අපි සැප වින්දට කමන්න නැහැ. හොඳින් හෝ නරකින් කියලා තියෙන අදහස කය බිඳලා මරණින් මත්තේ නිරූපන්තවනෝ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා කාමේ ආදීනෝ සීකරන්න කියලා අප්පසාදා කාමා බහූදුක්කා බවුපායාසා ආදීනෝ එත්ත බියෝ. කාමේ ආස්වාදයේ පොඩ්ඩයි පීඩාව වැඩි කරදර වැඩි.
දැන් කසාද බඳලා ඉන්න අය පොඩ්ඩක් කල්පනා කරන්න ඔයාලා ඔන්න ගෑන් ළමයි එක්ක යාළු වෙලා නම් කසාද බැන්දේ ඒ කාලේ කෙල්ලෝ දකින්නට හිතට ඇති වෙච්ච සතුට එයා කෝල් කරද්දි මැසේජ් ගහද්දි නැත්නම් ලියුමක් කියවද්දි මොන ගැහිලා කිඳුරියක් වගේ බලද්දි ඇති වෙච්ච හැපේ සතුට ද ඒවද වැඩි එහෙම නැත්නම් පවුල් වුණාට පස්සේ මොහොන දුන්න කරදර බාධාද කියලා ඉස්සර තාපසේකට රජතුමාගේ බිසව ගැන ආසාවක් හිතුණා. ඒ බිසව දැක්ක ගමන් සතුටු හිතුණා. රාගයක් උපන්න ආස්වාදයක් ආවා. ආස්වාදයක් ඇවිල්ලා මේ ඒක හිතෙන් පාලනය කරගන්න බැරුව තාපසාරාමයට ගිහිල්ලා කන්නේ බොන්නේ නැතුව හිටියා දවස් 7ක්. එතකොට එයා දැක්ක මොහොතේ ඇති වුණා සතුටක් අප්පසාදා කාමා. දවස් 7ක් කන් නැතුව ඉන්නකොට සතුටක්ද පීඩාවක්ද බහු දුක්ඛ ආදීනෝ එත්ත බිහි ආදීනෝ ගොඩයි දැන් තාපසයා භාවනා කරන්නේ නමුත් අප්පසාදාරය මතක් වෙන ආස්වාදයේ තියෙනවා දැන් රජුරෝ බැලුවා මේ තාපසයා නෑ නේව රජතුමා පණ වගේ තාපසතුමාට ඊට පස්සේ ගියා ගිහිල්ලා ඇව්ව ඇයි තාපසතුමනි අහන්න එපා කිව්වා මගේ මට මැරිලා යන්න දෙන්න ජොසිකෝ නෑ නෑ මං ඔබතුමාට දිවි පුදලා තියෙන්නේ කියන්න මේ කාරණාව නෑ මට මේක කියන්න බෑ මං මැරිලා ගියාවේ නෑ නෑ ඔබතුමා කියන්න ඊට පස්සේ ඔබතුමා කැමති නම් මාව මරලා දාන්න අහන නිසා කියන්න මට රජතුමාගේ බිසෝ ගැන ආසාවක් හිතෙලා තියෙනවා කිව්වා රජතුමා පොඩ්ඩක් කල්පනා කළා හරි තාපසතුමනි මේ හෙට රාජමාලිගාවට එන්නකෝ ඔබතුමා එන්න මම හෙට රාජසභාවේදී තීරණය කරන්නම් ගිහිල්ලා බිසෝ උන්නාන්සේට කිව්වා මෙන්න මෙහෙම එකක් කියලා අන්නේ ওই ප්‍රශ්නේ මං විසඳන්නම් කිව්වා බලමුකෝ දැන් මේ බිසෝ විසඳන හැටි මේක රාජසභාවට ආවට පස්සේ තාපසතුමා අර බිසෝව ඉන්නවා දැන් රජුරෝ ගාව රජතුමා කිව්වා මේ තාපසතුමාට මේ බිසෝ ගැන කැමැත්තක් ඇති වෙලා තියෙනවා මම මේ බිසෝව පරිත්‍යාග කරනවා මෙයාට කියලා බිසෝ උන්නාන්සේට කිව්වා යන්න මේ තාපසයාත් එක්ක ඔන්න දැන් තාපසයාට බිසෝ දුන්නා ඉහි මලක් පිපුණා වගේ ස්විප් එකක් ඇදුණා වගේ අප්පසාදා කාමා ආස්වාදයක් ඇති වුණා ඊට පස්සේ දැන් ඔන්න මේ කවුද බිසවක් ගෙන්නගෙන යනවා ටික දුරක් ගිහිල්ලා අර බිසව කිව්වා දැන් අපි කොහෙද යන්නේ අපිට ඉන්න ගෙයක් එපැයි ඉතින් ඔව් යන්න තැනක් නැහැ තමයි කිව්වා අනේ රජතුමාගෙන් පොඩ්ඩක් ඉන්න තැන අහගෙන එන්න ඉන්න තැනක් හොයාගෙන එන්න ඊට පස්සේ ආය අර තාපසතුමා ආයි රාජසභාවට ඇවිල්ලා රජතුමාගෙන් ඇහුවා ඉන්න තැනක් තියෙනවද කියලා ඕ වීදිය හවල් දැන දෙනවා කිව්වා දැන් ඔන්න දුවගෙන ගියා අය දැන් අරන් දරකින්නත් දෙපැයි පාරේ ඉන්නකොට අරන් ගියොත් ඊට පස්සේ ආය දුවගෙන ගියා අරුන්දා නැති වෙයි කියලා ඊට පස්සේ යන් කියලා යනකොට පරණ ගෙදර ඊට පස්සේ කොහ මේ ගෙදර පරණයිනේ අතු ගාන්න ඉදලක් ඔස්ස මුසුන්නක් නෑනේ අනේ රජතුමාගෙන් අරන් එන්න ආයි තාපසේ දුවගෙන එනවා මොසුන්නක් අරන් එන්න එතකොට මේ ප්‍රශ්නවලදී වැඩිපුරම මැඬ වෙන්නේ කවුද තාපසේ නෙවෙයි පිරිමි තාපසේ නෙවෙයි පිරිමි තමයි මැඬ වෙන්නේ මේකෙන් ඊට පස්සේ ඔන්න ආයෙ අරගෙන ගියා ඊට පස්සේ කොහොමද මේ බලන්න ඇඳක්වත් නැහෙනේ පුටුවක්වත් නැහෙනේ පොඩ්ඩක් ගිහිල්ලා ඇඳක් පුටුවක් ඉල්ලන් එන්න දැන් ආයෙ දවසේ ගිහිල්ලා ඇඳක් අරන් ආවා කිව්වා වතුර ටිකක් උණු කරගන්න මුට්ටියක් නැහෙනේ ගිහිල්ලා මුට්ටියක් අරන් එන්න කිව්වා ආයෙ මුට්ටියක් අරන් ආවා හාල් පතන්නේ නැහෙනේ තාපසතුමා මොකද කළේ මෙහෙ වර ගියලා අතින් අල්ලගෙන ඇදගෙන ගිහිල්ලා රජතුමාට කිව්වා මේක තියාගන්න හැබැයි මට හිතුණා මේ ඉතිහාසයේම ප්‍රඥාවන්ත ස්ත්‍රී රත්නය මොලේ කොහමද
මංගිතන් එතුමිය ගෞතම බුද්ධ සාසනේ නිවන් දැක්කා. ඒ තාපසතුමාට කාමී ආදීනෝ ප්‍රකට කෙරෙව්වා. ගෑනු ළමෙක් ගැන ගෑනු කෙනෙක් ගැන ආසාව ඇති වුණාට ඒක අප්පසාද ආස්වාදේ පොඩ්ඩයි. නමුත් එයාට කණ්ඩ දෙන්න ඕන, බොණ්ඩ දෙන්න ඕන, අඳින්න දෙන්න ඕන, ඉන්න තැන් දෙන්න ඕන. නැන්දම්මල යේලිලා අම් පටලවා ගන්නකොට ඕක මැදට යන්න ඕන. ප්‍රශ්න ගොඩක්. බිරිඳගේ පැත්ත ගන්නවද, අම්මගේ පැත්ත ගන්නවද? ප්‍රශ්න ගොඩක්. කොල්ල කෙල්ල යාළු වෙලා ඉද්දී ෆෝන් වලින් මැසේජ් ගහලා කෝල් කරලා මොන ගැහිලා සතුටක් විඳිනවා. උන් මැසේජ් ගහන එකට ෆෝන් වලට සල්ලි අම්මලා තාත්තලා දානවා. අඳින්න පළඳින්න අම්මලා තාත්තලා ගෙනත් දෙනවා. දෙමව්පියන්ගේ ගෙවල් වල ඉන්නේ. උන්ට ආස්වාදේම තියෙනවා. නමුත් යම් දවසක කසාද බැන්දට පස්සේ කෝල් එකකින් මැසේජ් එකකින් පෞල් ජීවිත ගත කරන්න බෑ. කෙල්ලට කණ්ඩ දෙන්න ඕන, එයාට අඳින්න දෙන්න ඕන, ආභරණ දෙන්න ඕන, ඉන්න තැන් හදන්න ඕන, ලෙඩ දුක් වුණාම බෙහෙත් හේත් ගෙනත් දෙන්න ඕන, අරුබුද නැතිව ඉන්න ඕන, වටේ පිටේ මිනිසුන්ගෙන් කෙල්ල පරිස්සම් කරන්න ඕන. අපේ අම්මේ ඒව බලනකොට ආස්වාදේ චුට්ටයි, දුක ගොඩායි. පෞල් ජීවිත ගත කරන පින්වතුනේ, බලන්න ඔයාලගේ පෞල් ජීවිතවල ආස්වාදේ චුට්ටයි, දුක් ගොඩායි. පෞල් පන්සල් කඩා ගන්න කියනවා නෙමෙයි. ඒ පෞල් ජීවිතේට ඔයාලා දැන් මොන දිලා ඉන්නේ? ඕක දැන් මැරෙනකල් ඕක නඩත්තු කරගෙන යන්න ඕන. හිතට සිතවිල්ලක් ගන්න, මේකේ සතුට පොඩ්ඩයි, දුක් ගොඩායි කියලා. ඒ සිතවිල්ල ඔබ සුගතිය උපද්දවනවා, නිවනට ලං කරනවා. ඊළඟට අට්ඨි සංකලූපමා කාමා. කාමයේ කියන එක ඇට සැකිල්ල, ඇට කටුවක් වගේ කියනවා. මස් කපන මිනිස්සෙක් හරක් ඝාතයක් හරි එළු ඝාතයක් හරි පොඩි මස් කෑල්ලක්වත් ඉතුරු වෙන්නේ නැති වෙන්න හොඳට මේ රැහැලා ගත්තා, සුද්ධ කළා. බඩ ගින්නෙන් පිපාසෙන් ඉන්න බලු පැටියෙක් ළඟට දැම්ම අර මස් කට්ට. ඒ මස් කට්ට දැම්මට පස්සේ ඒ මස් කට්ට ඉඹිනකොට එන මස් සුවඳට, ලේ සුවඳට හිතට ගියා මස් කෑල්ලා. දැන් අපිට දෙහි සුවඳ එනකොට කටට ගෙලුණාන්නේ දෙහි ගෙඩි, දෙහි ගැන මොකක් හරි සංඥාවක් හිතේ හැට ඇති වෙනවනේ. තෙල් තෙල් දාන සද්දෙට කෑම හිතට එනවනේ. ඒ වගේ අර මස් කට්ටේ සුවඳට මස් කෑල්ලක් හිතට ගියා බලු පැටියාගේ. මේක ලෙව කනවා. දැන් මෙයාගේ හිතේ තියෙන මස් කට්ටේ තියනවද? කට්ටේ නෑ. හැබැයි හිතේ මස් කෑල්ල තියෙන නිසා මේක අතාරිනවද? නෑ. ලෙව කනවා, ලෙව කනවා, උදේ ඉඳලා හැන්දෑව නක පහුව දාත් ලෙව කනවා. බුදුරජාණන් වහන්සේ වදාලා කාමේ වගේ හිතේ විතරයි තියෙන්නේ, කන කට්ටේක නෑ. දැන් ඔයාලගේ හිත්වල තිබ්බ කාමය දැන් ඔයාලා මේ කන කට්ටේ තියෙනවද කියලා බලන්න ගත කරන ජීවිතේ. මම මේවා විස්තර කරන්නේ තරුණ දූල පුතාලත් මෙතන ඉන්න නිසා. මොන් ෆෝන් වලින් එක එක දේවල් බලලා, සුද්ධි උදහා බලලා, සුද්ධු දිහා බලලා හිතේ මස් කට්ටක් හදා ගන්නවා. හිතේ මස් කට්ටක් හදාගෙන ඉන්නවා. ඒ සැප බාහිරින් හොයනවා, කවදාවත් ලැබෙන්නේ නැහැ. ඒ නිසා හැබැයි මස් සුවඳ තියෙන නිසා, අර හිතේ සැපක් හිතෙන් හදාගෙන ඉන්න නිසා නතර කරන්නේ නැහැ. දවසින් දවස කාමයේ හොයනවා. එක දවසකින් තෘප්තිමත් වෙන්නේ නැහැ. මේ ලෝකේ සත්වයා මැරෙන්නේ තෘප්තිමත් වෙලා නෙවෙයි. වයසට ගියත් ඉන්ද්‍රියන් අඩපණ වුණා මිසක් හිතනම් පිරෙලා නැහැ. මස් කට්ටක් ලෙව කනවා වගේ. ඉතින් අවසානයේ බුදුරජාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේ මේවා ගැන දේශනා කරද්දි කියනවා, හරියට මේ කාමයේ කියන එක මස් කපන කොටේ කඩුවයි වගේ කියලා. මස් කපන තැන් නැත්තම් මාළුව කපන තැන් වල බලන්න, පිහියෙන් කපනවා කොටේ උඩ තියලා මස් කෑල්ල. කොටේටත් නැහැ, කඩුවටත් නැහැ, කපනවා ඉවරකුත් නැහැ.
जीवित हेप होयागन एक देवल कला वेडियो रूपहानि बलनको रूपहानि टेपावेन्नेत्ने ऐस्वल टेपावेन्नेत्ने बलनवा 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 मे वेनकुट नाट्य की अब्बललायतिद मे वेनकुट चित्रपट की अब्बललायतिद इवर या तीरवाद फेसबुक यानवा कोल्लो मेहेम मेहेम यानवा इवर यान्ने यानो 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 अनंतेट यानवा अनंत यान पार दिगे यानवा अनंत यान पार दिगे तमाय फेसबुक एक इवर यागने एहट इवर एकुदने अरकट इवर एकुदने यानो 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 मास्कापन काडुवटत ने कोटेटत ने දැන් ඔය තරුණ කාලේ ඔය විදිහේ එක එක සැප හොයාගෙන ගිහිල්ලා ඊට පස්සේ විවාහ වෙලා ගේ දොරවල් හදාගෙන ගමන් බිමන් ගිහිල්ලා වයසට ගිය සීයල ගෙවල් වල ඉන්න හැටි බලන්න වයසට ගිය ආච්චිල ගෙවල් වල ඉන්න හැටි බලන්න ඇට රැන්දක් වෙලා දත් ටික වැටිලා කොණ්ඩේ පැහිලා ඔහෙ මේ ඇන තියාගෙන ඉන්නවා බලන්න දැන් ඇට සැකිල්ලක් වෙලානේ කෝ අර ගමන් බිමන් ගියේ වකෝ දැන් को सैप हो पेवाको दरुओ हद हद सैप हो पेवाको अवसानी मुखा सकना अपिटत्यम दवस पोकवेनो मोन सैप हो आगे गिया अवसानी एट सकन वेटेन ओ खालिम कल्पना कल तिब्बे इदाट हरी दुख मेरे विंदवा विंदवा अंगार का सूपमा काम පිච්චෙනවා අඟුරු වලකට වැටෙනවා වගේ මේ කාමයේ නිසා පිච්චෙනවා තරුණ ජීවිත ප්‍රේම සම්බන්ධතා නිසා පිච්චෙනවා කසාද බැඳපුවයි මිනිහා රැක ගන්න ඕන මේ ගෑණි රැක ගන්න ඕන කියලා අනියම් සම්බන්ධතා ඇති වෙයි කියලා බයට පිච්චෙනවා දරුවෝ හදනවා දරුවෝ ලෙඩ වෙයිද දරුවන් ඉගෙන ගන්න පුළුවන් වෙයිද ඉස්කෝලේට යන්න කොහොමද ආර්ථික ප්‍රශ්න කොහොමද දරුවෝ නන්නත්තර වේද කුඩුකාරයෝ වේද ගංජකාරයෝ වේද පිච්චෙනවා ටීවී එකේ කෙල්ලෝ තට්ටු වලින් වැටුණා අර කාමරේ හිටියා මේ කාමරේ හිටියා ටියුෂන් එකට ගිහිල්ලා පොඩි උන් ටික මෙහෙම දූෂණේ වුණා කියලා කියනකොට දරුවෝ ඉන්න අම්මලා පිච්චෙනවා පෙන්වෙ නැති වුණාට ටීවී බල බලා පිච්චි පිච්චි ඉන්නේ සැපක් හොයන්නයි දරුවෝ හැදුවේ කොහොමද පිච්චෙන පිච්චිල්ල අප්පසාදා කාමා බහූ දුක්ඛ ආස්වාදය තියෙනවා මට දුවෙක් ඉන්නවා පුතෙක් ඉන්නවා ඕ ලෙවල් පාස් ඒ ලෙවල් පාස් කියලා ආස්වාදයක් එනවා සමාජය ඕවා දකින් උට මේක පිච්චෙනවා මුං ගාංජා ගහයිද කුඩු ගහයිද අසත්පුරුෂයෝත් එක්ක අහුවේද දැන් බයික් එක අරන් ගියා මුං කොතනකවත් ඇනගනීද වැටේද ඇක්සිඩන්ට් වෙයිද ජීවිතේට අනතුරක් වෙයිද පිච්චි පිච්චි ඉන්නේ මිනිස්සු අප්පසාදා කාම අංගාරකා සූපමා කාම අඟුරු වලක් වගේ සුපිනෝපමා කාම සිහිනයක් වගේ දැන් මෙතන ඉන්න වැඩි හිටියයි කල්පනා කරන්නකෝ අපි ඉස්කෝලේ ගිය කාලේ සිහිනයක් වගේ ඕ ලෙවල් ඒ ලෙවල් කරපු කාලේ සිහිනයක් වගේ අපි හවුස් මේට් තියෙන කාලේ ක්‍රීඩා තරග තියෙන කාලේ එහෙ දුවනවා මෙහෙ දුවනවා කෝවේවා දැන් හීනයක් වගේ ඔයාලා ගෙවල් වල උත්සව තිබ්බා ඒවා කෝ හීනයක් වගේ කසාද බැඳපු අයගේ වෙඩින් එක දවස හීනයක් වගේ අර නටපු සාරි ඇඳගෙන හිටපු හීනයක් වගේ ආයේ ඒක ගන්න බෑ දුවේ පුතේ ඔයාලගේ මේ තියෙන තරුණ ජීවිතේ සතුටෙන් hina වෙලා හොඳට ඉන්න ජීවිතේ නසා ගන්න එපා මේ තප්පරේ ආයේ ගන්න බෑ කොහෙවත් යන කොල්ලෙක් නිසා කෙල්ලෙක් නිසා එමු නැත්නම් ෆෝන් එකක් නිසා පිච්චි පිච්චි ඉන්න එපා ඔය තප්පරේ ආයේ ගන්න බෑ තරුණ කොල්ලන්ගේ කෙල්ලන්ගේ මෝනේ තියෙන ලස්සන ප්‍රියමනාප බව වේරිලා ගිහිල්ලා දැන් ඔයාලගේ ජීවිතේ සතුට කියන එක ආයේ ගන්න බෑ මේ මොහොත නැසා ගත්තොත් තරුණ කාලේ පරිස්සම් වෙලා ඉන්න කෙල්ල කාලේ පරිස්සම් වෙලා ඉන්න ඒ පරිස්සම ආයේ ගන්න බෑ මේ තප්පරෙ මිස් වුණොත් සිහිනයක් වගේ විඳින සැප ආයේ ගන්න බෑ